නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයකට අනුව සුදුවැයන් සංස්කෘතිය එලිබැස දිනිය හෙට නොවැම්බර් 13 රෝහණ විජේවීර ජනතාක්‍රමයේ නායකයා ඝාතනය කරපු දවස හෙට. රෝහණ විජේවීර මැතිතුමා ඝාතනය කරේ කොහොමද? ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට දේශපාලන පක්ෂක නායකයෙක් පුළුස්සල ඝාතනය කරනවා. වෙඩි තියනවා, මැරෙන්නේ නැහැ, වැටෙනවා, කෙඳිරි ගාද්දි. හමුදාවේ ඡායාරූප ශිල්පය ඉන්ද්‍රවංශ සිල්වා මේ පිළිබඳව මුළු රටටම කියලා තියෙනවා. මම මාධ්‍යවේදියෙක් වෙලා ඉන්න වෙලාවේ 92 ඉන්වස් සහෝදරය ඇවිල්ලා අපිත් එක්ක මේ කතාව ෂෙයා කරගත්තා. 93 අපේ පත්තරේ වෙඩි තියලා වැටෙනවා, මැරෙන්නේ නැහැ, කෙඳිරි ගානෝ, වතුර ඉල්ලනෝ, රෝණ විජේවර සහෝදරයා දරුවෝ ගැන අහනෝ, බිරිඳ ගැන අහනෝ, පණ පිටින් පෝර්නෝට දානෝ. පාම් පුච්චන්න වගේ රෝණ විජේවර පිච්චුවේ. ලෝක ඉතිහාසයේ පළමු දේශපාලන නායකයා පණ පිටින් පුළුස්සල ඝාතනය කරපු වෙඩි තියලා මරපු ඕනතරම් දේශපාලන නායකයෙක් ඉන්නවා. වෙන විදිහකින් ඝාතනය කරපු ඕනතරම් දේශපාලන නායකයෙක් ඉන්නවා. පුළුස්සල මරපු ලෝකේ පළවෙනි දේශපාලන පක්ෂක නායකයා රෝණ විජේවර. හෙට ඒ දවස සුදු වෑන් සංස්කෘතියේ උපත වෙච්ච දවස හෙට. ඒ නිසා මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා දැන් මේ හැසිරෙන්නේ පහුගිය ආණ්ඩුව අවුරුදු 5 කිසිම වැරද්දකටවත් සම්බන්ධ වෙච්ච නැති කෙනෙක්නේ. හැබැයි පියාගේ කාලේ වෙච්ච දේ පිළිබඳව ඔබ ඇඟිලි දික් කරන්නේ නැහනේ. ඔබ පියාගේ ගෞරවය බාර ගන්න ඕනේ. එහෙනම් මේක ඔබතුමාගේ ගෞරවනීය පියාණන් අතින් පියාණන්ගේ පෞද්ගලික උපදෙස් අනුව සිදු කරනු ලැබූ ඝාතනයක්. මුළු රටම දන්නවා. මුළු රටම දන්නවා. එසක් කරුණා කළා ඔබ නිවරදි වෙන්න අවශ්‍ය නම් ඔබට. ඔබ අවංක නම් හෙට තමයි හොඳම දවස. චිත්‍රාංගනයේ විජේවීර මැතිනිය සහ දරුවන් මුණ ගැහිලා මේ ඉතිහාසයේ වෙච්ච බරපතල අසාධාරණය පිළිබඳව සමාව ඉල්ලන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබ අවංක නම් ඔබේ අවංකකම ලෝකෙට පෙන්වන්න තියෙන හොඳම දවසක් හෙට උදේ. හෙට උදේම චිත්‍රාංගනයේ විජේවීර මැතිනිය මුණ ගැහිලා සමාව ඉල්ලන්න. මේ සුදුවැයන් සංස්කෘතිය ආරම්භ කළා මේ කරපු අපරාධය සම්බන්ධයෙන් දරුවන්ට කනගාටුව ප්‍රකාශ කරන්න. මම විශ්වාස අපි ඔබතුමා දිහා බලාගෙන ඉන්නවා. ඔබතුමා දිහා බලාගෙන ඉන්නවා. එතකොට චරිත ඝාතන වලින් මඩ වලින් දේශපාලන බිම පුරවන්නේ නැතුව අපි කියන්නේ හැම වෙලාවෙම කියන්නේ නොදිරන පොලිතින් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. නොදිරන මතවාද අවශ්‍ය වෙන්නේ. අපේ මැතිර ව්‍යාපාරය එහෙම මේ උනේ. අපිට කොහොමාරි දිනන්න අවශ්‍ය නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමනි, අපිට කොහොමාරි දිනන්න අවශ්‍ය නැහැ. ජයග්‍රහණයට ගෞරවයක් තියන්නට ඕන. ජයග්‍රහණය සුජාත වෙන්නට ඕන. අපි ගෞරවනීය ජයග්‍රහණයක් වෙනුවෙන් අපි වෙන ඉන්නේ. කොහොමාරි දිනන සංස්කෘතික අපි නැහැ. එසේ අපි ඔබතුමාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා, පරාජය ඉදිරිපිට අගෞරවය එකතු කරගන්න එපා. පරාජය දෙගුණ වෙනවා අගෞරවය සමගින්. එනිසා ගෞරවනීය මැතිරණ ව්‍යාපාරයකට එකතු වෙන්න කියලා අවසාන පැය 48 හෝ අපි ඔබතුමාට ආරාධනා කරමින්. Breaking.lk.